Usecomputers.lk. Dedas visi hatar November masa dah hatar dina pentinida Parliamentu meteyan sandaha tarangkan labana apekshakin saha deshpalana paksha saha swadina khandayam visin mema meteyanedi ek chandadayaka wenna වැය කළ යුතු මුදල පිළිබඳව අවසලත් මුදල පිළිබඳව නිවේදනය මෙහෙට අපි නිකුත් කරලා තියෙනවා 2023 අංක 3 දරන ආදායම් මැතිවරණ වේදම් නියාමනය කිරීමේ පනතට අනුකූලව මේ කටයුතු සිදු කරලා තියෙනවා යනවා අපි ගැසට් නිවේදනය පළ කරා ඒ සඳහන් වන ආකාරයට එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි අවසරලත් මුදල මෙතන කොට්ටාංශ 22ට අදාළව වෙන්වෙන් වශයෙන් සඳහන් කරලා තියෙනවා යනවා වැඩිම මුදලක් දැරීමට හැකියාව තියෙන රුපියල් 115ක මුදලක් ත්‍රිකෝණාමල දිස්ත්‍රික්කයේ මෙතන කොට්ටාංශයේ තරඟ කරන අපේක්ෂකයන්ටත් ඒ වගේම අඩුම මුදල රුපියල් 82ක ප්‍රමාණය වන්නි මෙතන කොට්ටාංශයේ තරඟ කරන අපේක්ෂකයන් තමයි දරන්න සිදු වෙන්නේ. මේ පැහැදිලි කිරීමක් කරොත් මේ රුපියල් 115ට එක් ඡන්දයකින් වේදම් කරන්න පුළුවන් රුපියල් 115යි මේන් 60ක ප්‍රමාණයක් අපේක්ෂකයන්ට දරන්න පුළුවන්. ඒ වගේම ඉතුරු 40ක ප්‍රමාණය 39.5ක ප්‍රමාණය පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට දරන්න පුළුවන්. ඒ වගේම තමයි 0.5ක ප්‍රමාණයක් තියෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සඳහා වියදම් කිරීමට හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් මේක සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව මෙතන කොටස් 22කට අදාළව එක් දිස්ත්‍රික්කයේදී එක් අපේක්ෂකයට වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරලා තියෙනවා. ඒ අනුව උදාහරණයක් ගත්තොත් අපි කතා කරපු ත්‍රිකෝණාමල කොට්ටාශය ගත්තොත් එක් අපේක්ෂකයට 31,14,118ක මුදලක් තමයි වියදම් කිරීමට හැකියාව තියෙන්නේ. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ තරඟ වදින අපේක්ෂකයන් 7 දෙනාට සෑම අපේක්ෂකම 30,31,000 ගාන ප්‍රමාණයක මුදලක් වියදම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පක්ෂයට හැකියාව තියෙනවා 1,14,000,000 ප්‍රමාණයක් වියදම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට මේක තමයි මේ වියදම් නියාමනය කිරීමේ පන්ති යටතේ දැනට හඳුන්වලා දීලා තියෙන යනුව මේ පිළිබඳ ගැසට් නිවේදනය පළ කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නම් යම්කිසි දේශපාලන පක්ෂයක්ම අපේක්ෂකකට ඔබට පුළුවන් අපේ මෙතන කාර්යාලයේ මහලේකම් කාර්යාලයේ අතිරේක මෙතන කොමසාරිස් නීති විමර්ශන අමතිමින් පැහැදිලි කර ගැනීම කරගන්න හැකියාවක් තියෙනවා. අපි දැක්ක ගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් අප්‍රමාද වීමක් සිදු වෙලා තිබුණා. පසුව ප්‍රමාද වෙච්ච අපේක්ෂකයන්ගේ මුකුත් සිදු මේ ආයි බාර දීමුකුත් සිදු වෙලා තිබුණා. කොහොමද මහමැතිවරණයේදී මේ සම්බන්ධව අපේක්ෂකයන්ගේ මේක ඉදිරිපත් කිරීමට ප්‍රමාද වෙනවා නම් හෝ ඉදිරිපත් නොකළොත් මොන වගේ ක්‍රියාමාර්ගයක් ඉදිරියට පනතට අනුකූල ප්‍රමාදයක් වුණේ නැහැ. පහුගිය වාරත් එකම දේ තිබුණේ අපි මේ 13 වෙනිදා දින තිබුණේ ඉරිදා දවසක් ඉරිදා දිනේ වෙන විට අපිට අතින් ගැනෙත් බාර දුන්න අය තමයි හිටියේ 35 දෙනෙක්. ඒ අතරතුර 11 වෙනි දිනෙන් ලියාපදිත තැපෑලින් අපිට දෙදෙනෙක්ගේ ලැබුණ එක ලැබුණේ සඳුදා දින 14 වෙනි දිනේ. ඒතර යනවා 37 දෙනෙක් ලබා දීලා තිනවා. එක් අපේක්ෂකෙක් ලබා දීලා තිබුණා හොලි කිපියක් ඉදිරිපත් කරලා ඉන් පසුව. ඒතර ඒ සම්බන්ධයෙන් කමිෂන් සභාව පන්තට අනුව ඉදිරි කටයුතු කිරීමට බැඳිලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් ගතත් මේ අපේක්ෂකයන් 8,821 දෙනාම තමන් තරඟ කරන ලබන මෙතන කොට්ටාශයේ දිස්ත්‍රික්කය අනුව දිස්ත්‍රික්කයේ තේරීම් බලධාරීවරයාට ඒ අදාළ ආදායම් වියදම් වාර්තා ලබා දිය යුතු වෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂත් ඔවුන් ලබා දීම සිදු වෙනවා ඒ ආකාරයටම. කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තරඟ කරන ලබන 966ක් වෙච්ච අපේක්ෂකයන් තමන්ගේ ආදායම් වියදම් වාර්තා ලබා දිය යුතුයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන ලබන දේශපාලන පක්ෂ විසින් ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ දාන ලද වියදම් සම්බන්ධයෙන් ප්‍රචාරකට සම්බන්ධයෙන් ඒ මුදල ඒ වාර්තාව ලබා දිය යුතු වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තේරීම් බලධාරීවරයා වෙත ඒ විදිහට දිස්ත්‍රික්ක 22ට අදාළ මෙතන කොටස් 22කට අදාළව ලියකියවිලි බාර දීම සිදු වෙනවා තේරීම් බලධාරීවරයා වෙත. 2024 ඔක්තෝබර් මාස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශ සභා ඡන්දයන්ට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනේ අද තමන්ගේ සේවා ස්ථානයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැකියාවක් නොලද ඡන්දදායකින්ට අද දිනදී පුළුවන් තමන්ගේ සේවා ස්ථානයේ පිට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් බලධාරීවරයා ඉදිරියේදී ඔවුන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට මේ අද තමයි අවසන් දිනේ. ඒ නිසා අපි ඉල්ලනවා මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු නොකරන ලද සියලුම තැපැල් ඡන්දදායකින් අද දිනේදී 18 වෙනි දින ඔක්තෝබර් 18 වෙනි දිනදී තමන්ගේ කාර්යාලයේ දිස්ත්‍රික්කයේ කච්චියට ගිහිල්ලා තැපැත් ඡන්ද සලකුණු කරන ලෙස. You're watching the Life Traveler channel.